ඔබ විටක විවේචනය කරනවා අප රුසියාවට පක්ෂපාතිකයා. විටක යුක්‍රේනයේ තොරතුරු ගැනීමට ඔබේ චෝදනාව අපට එන්නේ අප යුක්‍රේනයට පක්ෂපාතිකයා. කෙසේ වෙතත් අපට මේ මොහොතේදී හෙළිදරව් කළ යුතුව පවතින්නේ දෙකොට්ටාශය වාර්තා කරන පුවත් මිසක සත්‍ය තහවුරුකට යන්නට හැකියාවක් නොමැතිවීමයි. විශේෂයෙන් බටහිර වෙනම කතාවක් කියද්දී රුසියාව කියන්නේ තවත් කතාවකි. මේ වන විට යුක්‍රේනයේ වාර්තා කර තිබෙනවා ඔවුන් විසින් රුසියානු හමුදාවන්ට සිදු කරන ලද හානියේ ප්‍රමාණය කොතරම්ද යන්න. යනුව යුක්‍රේන හමුදාව ප්‍රකාශ කරන ආකාරයට රුසියානු හමුදා සමාජිකයින් දස දහසකට අධික පිරිසක් මේ වන විට ජීවිතක්ෂයට පත් ඇති බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. ඒ වගේම ප්‍රහාරක බල ඇණි අතින් ගත් විටදී යුද්ධමය උපකරණ විශාල සංඛ්‍යාවකට හානි සිදු කරන්නට ඔවුන්ට හැකියාව ලැබුණු බව ඔවුන් මේ විදිහට ප්‍රකාශ කර තිබෙනවා. ආටිලරි සිස්ටම්ස් 109ක්, ඒ වගේම ඇන්ටි එයාක්‍රාෆ්ට් වෝෆෙයා සිස්ටම්ස්, ඒ කියන්නේ යුද ගුවන් නාශක අභි ප්‍රහාරක අදාළ වුණු ක්‍රියාවලිය, ඊට අදාළ වුණු ප්‍රහාරක 21ක්, ඒ වගේම වෙහිකල්ස් 447ක්, යුද වාහන 447ක් මේ වන විට විනාශ කළ ඇති බව ඔවුන් ප්‍රකාශ කරනවා. ඒ වගේම යුක්‍රේනයේ මෙහෙයුම් හමුදා ප්‍රධාන නිවරයා ප්‍රකාශයක් කර තිබෙනවා රෂ්‍යන් ඉක්විප්මන්ට් බර්න් ඇන්ඩ් පුල් අවුට් ඔෆ් ඕඩර් ද ඉන්වේඩර්ස් කේප් However, it will not save them. Russian enemy soldiers have no food, fuel. They are demolished and ready to surrender. මේ වෙද්දී රුසියානු හමුදා සමාජිකයින්ද ජලය නැ, කෑම නැ, ඉන්ධන නැ. ඔවුන්ගේ යුදමය වාහන බොහෝමයක් අතහැර දමා අප වෙත බාර වෙනවා කියන කාරණය උතුරු පළාත භාර මෙහෙයුම් ප්‍රධානියා යුක්‍රේනයේ ප්‍රකාශ කර තිබෙනවා. ඒත් එක්කම මේ වෙද්දී යුදමය භූමිය ගත් විටදී යුක්‍රේනයට ජයග්‍රහණයක් අත්කරගත හැකි තත්ත්වයක් පවතින බවත් යුක්‍රේනයේ හමුවේ රුසියානු හමුදාවන් මේ වන විට යම් ආකාරයකින් ඉච්ඡා භංගත්වයකට පත්ව ඇති බවත් ඔවුන් ප්‍රකාශ කරනවා. ඒ වගේම ඔපරේෂනල් කමාන්ඩර් සවුත් දකුණු කොටස බාර මෙහෙයුම් ප්‍රධානියා ප්‍රකාශ කර තිබෙනවා මේ වන විට ඔවුන් සතුරු ගුවන් යාන සහ හෙලිකොප්ටර් විශාල සංඛ්‍යාවක් වෙඩි තබා බිම හෙළූ බව. ඒ අනුව ඉදිරියටත් දිගින් දිගටම ගුවන්යාන සඳහා දැඩි ප්‍රහාර එල්ල කරන්නටත් විදේශගතව ලැබුණා වූ ආධාර පාදක කරගනිමින් ඒවායින් අඛණ්ඩ ප්‍රහාර එල්ල කරන්නටත් ඔවුන් සූදානම් බව ප්‍රකාශ කර තිබෙනවා. යුක්‍රේන ජෙනරල් ස්ටාෆ්, ඒ කියන්නේ යුක්‍රේන හමුදාවේ මෙහෙයුම් ක්‍රියාවලිය තුළ ප්‍රධානියක වශයෙන් කටයුතු කරන පාර්ශවයක් තවත් සුවිශේෂී ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. ඒ තමයි රුසියාව මේ මොහොතේදී දැවැන්ත ප්‍රයත්නයක් දරමින් සිටිනවා කිව්, කාකිව්, මියොක්ලේව් කියන ප්‍රදේශවලට අදාළ වුණු බලය තහවුරු කරගන්නට, නමුත් ඒ කිසිවක් සිදු කර ගැනීමට නොහැකි වන ආකාරයේ දැවැන්ත ප්‍රහාරයක් මේ වන විට ඔවුන්ට සිදු වෙමින් පවතිනවා. ඒ වගේම රුසියාව මේ වන විට යටිතල පහසුකම් පාදක කරගනිමින් ප්‍රහාර එල්ල කිරීමක් සිදු කරමින් පවතිනවා. ඒ වගේම ඔවුන් මේ වෙලාවේ සූදානම් වන්නේ සිවිල් වැසියන් සිටින ස්ථානවලට පවා ප්‍රහාර එල්ල කරගනිමින් තමන්ගේ ප්‍රහාර ප්‍රබල කර ගැනීමටයි. නමුත් මේ පවතින තත්ත්වය තුළ ඔවුන් ප්‍රකාශ කරන්නේ රුසියාව පැහැදිලි පරාජයකට ලක්ව ඇති බවයි. පුටින් ජාති අමතා කරන ලද ප්‍රකාශය තුළත් අන්තර්ගත වූයේ යුද්ධයේදී තුවාල ලබන අවතැන්ුවන්ට ඔහු විසින් ගෙවන අරමුදල් පිළිබඳ දැනුවත් කිරීමක් සිදු කරනු ලැබුවා. ඒ තුළ ඔහු පැහැදිලිවම කීවේ මේ වන විට රුසියානු හමුදාවට පැමිණීමේ ප්‍රමාණය යම් ප්‍රශ්නයක් සහ රුසියානු හමුදාව ඉදිරියටත් මෙහෙවා ගැනීමේ අර්බුදයකට පුටින් මුහුණ දෙමින් සිටින බවයි. අප විවේචනය කරන්න එපා රුසියාවට විග්‍රහය රුසියාවට විරුද්ධව බටහිරට පක්ෂව කියා. මේ තමයි මේ වන විට යුක්‍රේන පාර්ශ්වයෙන් වාර්තා වන තොරතුරු බටහිර මාධ්‍ය වාර්තා.